आय बोवार वेदास विश्व वासर के नाम में पैवस हुआ लोके यम किसी राटा की विनाशकारी दया कारण बेनो की ला ग्रह युद्ध के नत की ला एक की ला बेट दवस मासे के न हम मुने ने की नहीं आरा मुना कोरोना वासन के कोरोना की ना बच्चन भी तरह मां पाविच करे न ते अदर में वेदास विश्व के वासर के न किया ने वेदास विश्व के वासर ग्रह युद्ध दहना में अक्के थी बेनो अभी जाना पाऊ के साथ ही ग्रह युद्ध के तुना गुरु ही සෙන්සුරු යතර සෙන්සුරු ජය ග්‍රහණය කළා ග්‍රහ යුද්ධයක් ඇති වුණාම ඒ ග්‍රහ යුද්ධයෙන් පරාජය වෙන පීඩිත ග්‍රහයන්ගේ නැගත් අපි පාවිච්චි කරන්නේ සති දෙකක් විතර යනකම් පුරාණ ආචාර්ය ඉසුරු අපිට කියලා තියෙන්නේ එහෙම ඉතින් මේ ශාසනයට අනුව මේ ලග්න 12ට ඇති වුණ තත්ත්වය ඉතා සාරාංශ කොට කෙටියෙන් මම සඳහන් කරන ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරපු නිසා මේ කරන්නේ ඇයි පලාපල දාන්න නැති මේ 2021 වසර වෙනුවෙන් කියලා මුලින්ම මේෂ ලග්නේ මේෂ ලග්නයේ ගත්තම ගජ කේසිරි රාජ්‍යෝගේ සස පංච මහ රාජ්‍යෝගේ රුචක පංච මහ රාජ්‍යෝගෙන් තමයි වසර ආරම්භ වෙන්නේ කුජ ලග්නයේ ගමන් කරනවා ලග්නාධිපතිය රාහු දෙවැන්නේ චන්ද්‍ර හතරවැන්නේ කේතු සිකුරු අටවැන්නේ රවි බුදු නවවැන්නේ ගුරු ශනි දසවැන්නේ මෙන්න මේ ග්‍රහ පීඨීම හේතු කරගෙන අප්‍රියල් 6න් පසුව මේෂ ලග්න හිමියන්ට බොහෝ සුභ ඵල අත්වන බව පෙන්වා දෙන්න ඕන විශේෂයෙන් මේ මෙවර මේ ග්‍රහ මාරුව මේ මේ ගුරුගේ ග්‍රහ මාරුව අපේ ලා සිද්ධ වුවෙන් පස්සේ තමයි ගොඩක් මේෂ ලග්න හිමියන්ට සුභ ඵල ලැබෙන්නේ. ඒක විශේෂයෙන් කියන්න ඕන නැත්නම් කටිය පළන් ඉන්නවා ඇයි මේ වසර අපිට හොඳයි කිව්ව නැත්තේ කියලා. අප්‍රේල් 6 වෙනකම් මේෂ ලග්න හිමියන්ට ඉවසන්න වෙනවා. ස්නායු ආබාධ බකුබඩු වගේ රෝග සෑදෙන්න පුළුවන් සෞඛ්‍ය අතින් ගත්තම ඒවත් ඉවසම් වෙන්න ඕන කියලා පෙන්වා දෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් ජයංකේ ගැන කියන්නම් මම ජයංකේ 1 සුබ දවස් බ්‍රහස්පතින්දා අඟහරුවාදා සහ ඉරිදා උෂම ලග්නය උෂම ලග්නය ගත්තම ලග්නාධිපති සිකුරු 7 හේතු සමග සංයෝග වෙනවා රවි බුදු 8 ශනි ගුරු පුණ්‍යස්ථානයේ කුජ 12 රාහු ලග්නයේ චන්ද්‍රයා 3 ගෝචර ගමන ආරම්භ කරමින් 2021 වසර ආරම්භ වන ආගමික කටයුතු බින්දහම් කටයුතු වලට වැඩිපුර කාලය වැය කරන වසරක් ලෙස උෂම ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ගුරු මහා දසා ගත කරන අයට පමණ මෙම වසර සුභඵල වන බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සෞඛ්‍ය අතින් ගත්තම විශේෂයෙන් බෝවෙන රෝග වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න ඕන. දැන් තියෙන සෞඛ්‍ය තත්ත්වය අනුව පනවපු නීති රීති අනුව ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මොකද උෂම ලග්න කාලෙදී පුණ්‍යස්ථානයේ සෙන්සුන් ගමන් කරන නිසා එතන ලොකු ආගමික භක්තියක් තියෙන වෙලාවක්. ඒව කටයුතු කරන්න ගිහිනා තමයි නිරපරාදේ මේ විලඩ රෝග හදාගන්න අවශ්‍ය නැහැ. සුබ දවස් වෙන්නේ සිකුරාදා සෙනසුරාදා බදාදා ජය අංකය 2 මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය රවි සමග 7 සංයෝග වෙනවා ශනි ගුරු 8 කුජ 11 රාහු 12 චන්ද්‍රය 2 කේතු සිකුරු 6 අධික සෙම් රෝග ඇති වෙන වසරක් හැටියට පෙන්වා දෙනවා. අධිචි වෙනස්කම් ස්ථාන මාරු ඇති වෙනවා ලකියාවේ ස්ථාන මාරු ඇති වෙනවා අලුත් නිවාස සාධාරණ පටන් අරන් ඒවා පදිංචියට යන්න පුළුවන් කම ඇති වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මිතුන ලග්න හිමියන්ගේ කේන්දරේ ඉතා පංච මහරාජෝගේ අභිභවයන බලගත්තුම ලග්න දියෝගය ආරම්භ කරමින් වසර උදා වෙන නිසා මිතුන ලග්න හිමියන්ට ආදායම සුබ වන තත්ත්වයක් තමයි 2021 වසර පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. විදේශගත වීමුත් ඇති වෙනවා කියලා පෙන්වා දෙනවා. ඊළඟට ජයංකයේ වශයෙන් ගත්තොත් ඔබට 3 තමයි ජයංකයේ ලෙස මම කියන්නේ සුබ දවස් බදාදා සිකුරාදා කටක ලග්නය. කටක ලග්නයේ ලග්නාධිපති චන්ද්‍රයා ලග්නේ ගෝචර ගමනින් වසර ආරම්භ කරන සිකුරු කේතු පස්සෙන්නේ රවි බුධ 6 ශනි ගුරු 7 කුජ 10 රාහු 11 ගමන් කරනමින් ගෝචර ගමන ආරම්භ කරන මෙම වසර පිය උරුමයන් තමන්ට ලැබෙන මංගල යෝග උදා වෙන මෙතෙක් අතපහුණු විවාහය වගේ සාක්ෂාත් කරගන්න අවස්ථාවය දෙනවා. අඳුරුම් කම් මත නෑදෑ කම් මත හිතවතුන් මාර්ගෙන් හෝ වෙනම මේ මංගල යෝග මේ යොමු කිරීම තුළින් ඔබට මේ වසර විවාහ වෙන්න වරන් ලැබෙන වසරක් හැටියට පෙන්වා දෙනවා.
සීගුරු ග්‍රහයාගේ ඔබට බැල්ම ඇති වෙලා ඔබගේ මේ මංගල යෝග සාර්ථක වන වසරක් බව පෙන්වා දෙනවා කුජ මහා දසා සීගුරු මහා දසා ගත කරන ගුරු මහා දසා අතුරු දසා ගත කරන සියලුම කටකලක් හිමියන්ට මේම වසර ජයග්‍රහණ රසක් අත්පත් කරගන්න වාසනාව උදා වෙනවා කියලා පෙන්වා දෙනවා මැණික් සම්පතින් වාහන හලවි කිරීම තුලින් අදිසි ධනලාභ ලොතරැයි වාසනා තුලින් තමන්ට ආතිවාසී රසක් අත්පත් වෙනවා වසරක් හැටියට පෙන්වා දෙනවා ජාන්කිය 4 සුබ දවස් බ්‍රහස්පතින්දා සහ සඳුදා සිංහ ලග්නය ලග්නාධිපති රවි 5 වෙනි බුද සමග සංයෝග වෙනවා සිකුරු කේතු 4 වෙනි ගුරු සනේ 6 වෙනි කුජ 9 වෙනි රාහු 10 වෙනි චන්ද්‍ර 12 වෙනි විදේශ ගමන් නැති වෙන පිහිටීමක් පදිංචිය වෙනස්කම් ඇති වෙන පිහිටීමක් ස්ථාන මාරු ඇති වෙන පිහිටීමක් වෙනත් පලාක පදිංචියට යන්න ඉඩම් මිලදී ගන්න සුදුසු කාලයක් ලෙස පෙන්වා දෙනවා සිංහ ලග්න හිමියන්ට විශේෂයෙන් සිකුරුගේ බුදගේ මහා දසාගත කරන රාහු මහා දසාගත කරන සිංහ ලග්න හිමියන්ට ආර්ථික අතින් සුභ වසරක් බව පෙන්වා දෙන්න කැමති ජයංකය 5 සුභ දවස් වෙන්නේ ඔබට ඉරිදා දවස් සහ බ්‍රහස්පතින්දා දවස් කියලා පෙන්වා දෙන කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය 5 වෙන්නේ 4 වෙන්නේ රවි සමග සංයෝග වෙනවා සිකුරු කේතු 3 වෙන්නේ ගුරු සනි 5 වෙන්නේ කුජ 6 වෙන්නේ රාහු 9 වෙන්නේ චන්ද්‍රය 9 වෙන්නේ මේමයි වසර ආරම්භ වෙන්නේ මේ ගෝචර ග්‍රහයන්ගේ ගෝචර ගමනේ ආදායම ඉහළ යනවා කියලා තමයි කන්‍යා ලග්නියන්ට පවසන්න වෙන්නේ සිකුරු මහා දසා බුධ මහා දසා ගත කරන ගුරු මහා දසා ගත කරන සියලුම කන්‍යා ලග්නියන්ට 2021 වසර ආර්ථික අතින් සුබ වසර බව පෙන්වා දෙන්න කැමති වගේම ඉස්සන මාරු ඇති වෙන්න පුළුවන් පදිංචි වෙනස්කම් ඇති වෙන්න පුළුවන් වසරක් හැටියටත් පෙන්වා දෙනවා වගේම ශල්ල කර්මාදීන මුණ දෙන්න වෙනවා බොහෝ දුරට කන්‍යා ලග්නියන්ට තුලා ලග්නේ කන්‍යා ලග්න හිමියන්ගේ සුබ දවස් වන්නේ බදාදා සිපුරාද ජය අංකය 6 කියලා පෙන්වා දෙනවා තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහය දෙවැනි හේතු සමග සංයෝග වෙන රවි බුද 3 වෙනි ගුරු සනි 4 වෙනි කුජ 7 වෙනි රාහු 8 වෙනි චන්ද්‍රය 10 වෙනි ගෝචර ගමනින් ආරම්භ වන වසර සිකුරු මහා දසා ගත කරමින් සිටින බුධ මහා දසාගත කරමින් සිටින සියලුම තුලා ලග්න හිමියන්ට වාසිදායක ආර්ථික අතින් සුබ නව වසරක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබගේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක අටින් අපිට කියන්න පුළුවන් මේ වෙලාවේ ඒ රාෂ්ට්‍රක පහේ ඒ රාෂ්ට්‍රක පහට ඔබ ගොදුරු වී නැහැ බොහෝ දුරට ඒක නිසා ඔබට තුලා ලග්න හිමියන්ට සුබ පළත් වෙන වසර 2020 ජනවාරි 10 වෙනිදා 7 අවුරුදු 6 මාසෙ ලග්න රාෂ්ට්‍රකයේ නිමාවටපත් කරා ඒක නිසා තුලා ලග්න හිමියන්ට මෙන්න වෙළඳාමෙන් ව්‍යාපාර වලින් මැණික් සම්පතින් වාහන බිස්නස් කිරීම තුලින් නොතර හදිසි දරලාභ නොතරේ වාසනා ඇතිවන වසර බව පෙන්වා දෙනවා ජය අංකය වන්නේ 7 ඔබගේ ජය අංකය 7 වන්නේ ඔබට සුබ දවස් වෙන්නේ බදාද සිකුරාද සෙනසුරාද උච්චික ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය 6 වෙනි බලවත් වෙමින් මූල ත්‍රිකෝණ වෙමින් මේෂ රාශියේ වසර ආරම්භ වෙන සිකුරු ලග්නයේ කේතු සමග රවි බුද දෙවැනි ගුරු සනි වික්‍රමස්ථානයේ රාහු වත්තන චන්ද්‍රය 9 වෙනි මේ ඉතා සුපිරි ග්‍රහ පීඨීමකින් තමයි උච්චක ලග්නියන්ගේ වසර ආරම්භ වෙන්නේ සියලුම බාධාවල් මෙතෙක් පැවතීවත් වෙනවා වික්‍රමස්ථානයට සෙනසුරු ඇවිල්ලා වසර ආරම්භ වෙන මොහොතක් මෙතෙක් වක් වේලා හිටපු ගුරු සනි සෙන තමන්ගේ නිරුද ගමන ආරම්භ කළා අඬුකාප කුමාරය තමුන්නාසල අහල ඇති මාමල 13 මල්ල රජ වෙච්ච සෙනසුරු වික්‍රමස්ථානයේ ඉඳලා තමයි ඒක උන්නේ ඉතින් මේ වසර ආරම්භ වෙන ඒ ආකාරයට නිසා මෙවර ඔබට ඉතාම සුබදායි වසරක් තමයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන් ඔබට සෙනසුරු මහා දසා බුදු මහා දසා සිකුරු මහා දසා ගත කරන කුජ මහා දසා අතුරු දසා ගත කරන සියලුම උච්චක ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ලොතරැයි වාසනා ඇති වෙනවා වැලික් සම්පතින් බල ප්‍රයෝජන ඇති වෙනවා භූමිය සම්බන්ධ කරන කැලින්මනි වාසනාව උදා වෙනවා කියලා පෙන්වා දෙනවා ජයංකය වන්නේ 8 ඔබගේ සුබ දවස් වන්නේ බ්‍රහස්පතින්දා අනහරුවාදා සඳුදා ධනු ලග්නේ ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ග්‍රහය ධනස්ථානයේ සෙනසුරු සමග සංයෝග වෙමින් වසර ආරම්භ වනවා
आयु दलात्ने गमन करनो मा केतु सिकुरु दोलस्वयने कुजपस्वयने राव भयने चंद्रे अटवयने म्याकार एट गोचर ग्रहांगे गोचर गमन आरंभन धनु लग्न हिमियंगे मेतेक पैति राष्ट्र का पले यटवत कोट शुभ फल उदावन वसल पव पेन्वा दिन विशेष गुरु महादशा गत करन सियलुम धनु लग्न हिमियंट आदिवृति लाभ रस अत्तेनवा मे वसल तुल विशेष तमंग अलुतिम पटांगन वेड सार्थक वेनवा व्यापार कटे तुम मेतेक अनहित भू मे अतहरण तिब्ब देवल नवतेम व्यापार आरंभ करना සුභ තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන්කම තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ රජ කේසී රාජෝගෙන් ආරම්භ වෙන නිසා අනිවාර්යයෙන්ම තමන්ට ආත්ම ශක්තිය කියන එක වෙනදට වඩා දැඩිව ඇති වෙන වසරක් බැවින් තමන්ගේ අපේක්ෂිත ගමන කරා සියලු බාධක ඉවතලාගෙන යන්න පුළුවන් වාසනාව ඇති වෙනවා කියලා පෙන්වා දෙනවා ජයංකේ නමය ඔබගේ සුභ දවස් වන්නේ ඉරිදා අඟහරුවාදා बृहस्पति मकर लग्न लग्नाधिपति शनसुर ग्रहया तव दुरट लग्न गुरु समन संयोग अतर आयुध दुरस्वे केतु चिकुर इकड़े कुछ हतरवे राव पश्चन चंद्र हत्या गोचर गमन आरंभ करमसर तुर विशेष ओबट शिखुर महादश केतु महादश गत करुभ फल वसर भव पेन्मा दिन इक निशा उब अप्रिय हय पश्चे අප්‍රිය හය වෙනකම් ඔබට සුභ බලත් නොවුනත් අප්‍රිය හයෙන් පස්සේ ඔබට සුභ බලත් වෙන වසරක් බව පෙන්වා දෙන්න කැමති මකර ලග්න හිමියන්ට ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඊටම ලග්නේ ගමන් කරනකොට ගෝචර ඵල ඇති වෙන සුභ ඵල ඇති වෙන බව අපේ මගේ අවසර 34ක අත්දැකීම ලග්නේ සෙනසුරු ගමන් කරනකොට සුභ ඵල දෙනවා හදිසි දලලාව හිමි වෙන එක නිසා උතරයි වාසනා වගේ දේවල් ඔබට අනිවාර්යෙන්ම ඇදෙන්න පුළුවන්කම තියෙන එක නිසා ඔබ මෙවර අනිවාර්යෙන්ම මතක තියා ගන්න උතරයි වාසනාවක හිමිකම් කියන උතරයක් කියම ගන්න බලන්න ඔබගේ ජයංකය වන්නේ 10 ඒ කියන්නේ එකත් ඔබට ගැලපෙනවා 10ක් ගැලපෙනවා ජයංක ඔබට වදාදා සිකුරාදා සෙනසුරාදා දවස් සුභ දවස් හැටියට පෙන්වා දෙන කුම්භ ලග්නය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා දොළොස්වැන්නේ ගුරු සමග සංයෝග වෙන රාහුද 11වැන්නේ කේතු සිකුරු දසවැන්නේ රාහු හතරවැන්නේ කුජ තුන්වැන්නේ චන්ද්‍ර හයවැන්නේ ගෝචර ගමනින් ආරම්භ වන මෙම වසර වායු මහදස කුජ මහදස ගත කරන සියලුම කුම්භ ලග්න හිමියන්ට සුභ බලත්වන වසර බව පෙන්වා දෙනවා ඒක නිසා විශේෂයෙන් ඒ රාෂ්ට්‍රක ගත කරත් මෙම කියපු දසවල් මහා දසවල් තුසා ගත කරන ඔබට සුභ බලත් වෙන ජාන්කේ 11 සුභ දවස් බදාදා සෙනසුරාදා සිකුරාදා කියලා පෙන්වා දෙනවා අධික සෙම් රෝග ඇති වෙන වසරක් ඔබට 21 වගේ දේවල් හදාගන්න එපා ඉතාව කල්පනාකාරීව කටයුතු කරන්න නිරෝධීමත් ජීවිතයක් ගත කරන්න මීන ලග්නය අවසාන ලග්නය මීන ලග්නය ලග්නාධිපති ගුරු ග්‍රහයා 11 වෙනි සෙනසුරු සමග සංයෝග වෙමින් වසර ආරම්භ වෙනවා කුජ ධනස්ථානයේ රාහු තුන් වෙන්නේ චන්ද්‍රයා පස්වැන්නේ සිකුරු කේතු නවයන්නේ රාහු දසවැන්නේ ආරම්භ වන මෙම වසල ඔබට කිරියෙන් පැනවීම ඉතිරන වසල බව මීන ලග්න හිමියන්ට පෙන්වා දෙනවා ඔබට ගුරු මහදස සෙනසුරු මහදස සිකුරු මහදස කුජ මහදස ගත කරනෝ නම් ඔබ නිතර අනිවාර්යයෙන්ම ඔබට ආර්ථික වාසී රසක් අත්පත් කරගන්න පුළුවන් රැකියාවේ උසස් වීම භූමිය වාසනාව ඇති වෙනවා ව්‍යාපාර වලින් දියුණුව ඇති වෙනවා අධිසි ධනලාභ ඇති වෙන වසර බව පෙන්වා දෙන රෝග පීඩා වශයෙන් ගත කල ඔබට බ්ලඩ් ප්‍රෙෂර් එක වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒක නිසා ඔබ ඔබගේ කොලෙස්ටරෝල් තත්ත්වය පරීක්ෂා කරගන්න බ්ලඩ් චෙක් කරලා එතකොට ඔබට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න පුළුවන් නැත්නම් අපි දන්නේම නැහෙනේ දැන් ගොඩක් අයට වෙන්නේ ඒකනේ කොලෙස්ටරෝල් වැඩි වුණාම ලී කැටි ගහන්න බලමු එතකොට ලී කැටි ගහනම ලී කැටි මොනිට ගියාම වෙන්නේ बृहस्पति කිරියෙන් පැනියෙන් ඉතිරෙන ප්‍රීති පත්ම වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි.